අවසරයි හැම දිනාටම තෙරුවන් සරණයි අද 2022 වර්ෂයේ ජනවාරි මාස 11 වෙනි අඟහරුවාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5:30ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථයෙන් තවත් කොටසක් සාකච්ඡා කරන්නයි අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට මේ දහම් කරුණ අපට කියා දීම සඳහා සම්බන්ධ වෙනවා සෝමාඩි සිල්ලා මහත්මිය සෝම මහත්මිය ඔබතුමිය මේ දම් සභාවට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම ඔබතුමිට යොමු වෙනවා අද දවසට නියමිත කොටස අපට විස්තර කර දෙන්න ලෙසට තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ජයන්ත මහත්මිය අපි එමනම් පන්සිල් ගනිමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පාණතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි දරුවන් සරණයි හැමෝටම ස්ක්‍රීන් ෂෙයා කරන්න විනාඩියක් දෙන්න හැමෝටම ස්ක්‍රීන් එක පෙනෙනවා ඇති කියලා හිතනවා හොඳයි අද අපි අලුත් කාලයකට යමක වාරයකට ආරම්භය ගන්න හදන්නේ ඒ තමයි අතීත අනාගත කාලය අතීත අනාගත කාලය බලන කාලය කොයිතරම් සියුම් විදිහට බෙදලා තියෙනවද කියලා නේද මේ යමක ප්‍රකරණය තුල පච්චුපන්න අනාගත අතීත විතරක් නෙමෙයි මේ තුනේ මිශ්‍රණ වලටත් මේ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්ම සම්බන්ධ කරලා ආයතන යමකේ තුල විශ්ලේෂණය කරනවා මේ යමක වාරයේ ඇත්තටම හුඟක්ම පහසුයි ලොකුට පටලැවිලි සහිත තැන් නැහැ ඇත්තෙම නැහැ වගේ ඉතාම පහසුයි ඒ නිසා අපි උත්සාහ කරමු අඩුගානේ අනුලෝම වාරය බොහෝ දුරට සම්පූර්ණයෙන් බැරි වුණොත් බොහෝ දුරට සාකච්ඡා කරලා ඉවර කරන්න මේ සාකච්ඡාව පහසු වෙන්න මම හිතුවා අපි පුංචි ප්‍රශ්නයක් හිතලා පටන් ගමු කියලා දැන් මේ කාල වාරය තුල පළමුවෙන්ම අපි දන්නවා ඊළඟ කුඩා වාරයේ වශයෙන් පුද්ගල වාරයනේ එන්නේ. ඒකට පුද්ගල වාරයේ චක්කායතන මූල යමක. ඉතින් පුද්ගල වාරයේ චක්කායතන මූල ඒ වගේම අතීත අනාගත කියනකොට මේ වචන තුන තමයි අපේ හිතට එන්න ඕන. පුද්ගල වාරය නිසා යස්ස. චක්කායතන මූල වීරිතුයිනේ මොකද අපි ආරම්භ කරන්නේ හැමතිස්සම යමක චක්කායතනේ. චක්කායතන යස්ස චක්කායතනං අතීත අනාගත කාලය ගැන නිසා උපපච්චිත්ත තමයි සන්නිට්ඨානයට එන්නේ. එතකොට යස්ස චක්කායතනං උපපච්චිත්ත. දැන් යම් කෙනෙකුට චක්කායතනේ ඉපදුනි නම් කියන එක තමයි කියවෙන්නේ. දැන් කවුරු හරි හිතලා කියන්න මේකේ සංසය වෙන්න ඕනේ මොකද්ද කියලා.
මේ පළවෙනි යමකයේ සංසේවිය යුත්තේ මොකක්ද? හුඟාක්ම පහසු දෙයක් නේ නේද අපි දැන් සිය ගණනකටත් වැඩියෙන් මෙවැනි යමක සාකච්ඡා කළා. එතකොට සංසේය විය යුත්තේ කොහොමද? සෝතායතනෙ සංසේ වෙන්න ඕනේ අනාගතේ. අනාගතේ සෝතායතනෙ උපදිනවාද කියලා. හරි. අතීතේ සංසේ උපදින එකට අනාගතේ උපදිනවා. හරි. ඒක පාලියෙන්ම කියන්න මේ වාක්‍ය. මෙතනම වචන ටික තියෙනවා නේද? පොඩ්ඩයි වෙනස් කරන්න ඕනේ. තස්ස සෝතායතනං උපජ්ජිස්ස තීති. ඉතාම හොඳයි. යස්ස තස්ස චක්කාය සෝතායතනං උපජ්ජ උපජ්ජිස්ස තීති නේද? ඕහට සෝතායතනය අනාගතේදී උපදීද කියන එක තමයි ප්‍රශ්නය. එතන අපි දන්නවා යමක වලට විසර්ජනය හොයද්දී අපි කරන හැටි ඒ පිළිවෙල හොඳින්ම සාකච්ඡා කරලා තියෙනවා දැන්. සන්නිඨාණයට අයිති වෙන පුද්ගලයෝ කොට්ටාස කීපයක් ඉන්නවා. අපි ඒ කොට්ටාස කීපය හඳුනගෙන ඒ කොයි පුද්ගලයින්ටද සංසය ගැලපෙන්නේ කොයි අයටද නොගැලපෙන්නේ. ඒක තමයි අපි විසර්ජනීය වශයෙන් ඉදිරිපත් කරන්නේ. ඒක තමයි මූලධර්මය. ඒක ඉතාම පහසුයි. මම ඒක තමයි නිතරම කියන්නේ මේ ආයතන යමකේ ධාතු යමකේ ස්කන්ධ යමකේ වගේ වට කිස් පොතක් පොඩ්ඩක්වත් බලන්න එපා. මුලින්ම අගටම කෙනෙකුට කියාගෙන යන්න පුළුවන්. කටපාඩමක් අවශ්‍යත් නැහැ. තේරුම් ගැනීමක් විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් ඔබතුමිය දීපු ඒ පිළිතුර ඉතාම හරි. තස්ස චක් සෝතායතනං උපජ්ජිස තීති. හරි. දැන් එහෙනම් අපි බලමු කාටද චක්කායතනය අතීතයේ උපන්නේ කියලා. හැමෝම හිතන කවුරු හෝ පිළිතුරක් දෙන්න. අර හැමදාම කියනවා වගේ වැරදුනට කමක් නෑ. හිතන්න හැමෝම පෙර චක්කායතනයක් උපන් අය කවුද? පච්චිම භවිකින් උපන්න අයට අතීතයේ ඔව් චක්කායතනයක් උපදිනවා. උපදුණා. හොඳයි. ඇයි ඔබතුමිය මේ පශ්චිම භවිකාය ගැන හිතුවේ? අතීතේනේ. අතීතයේ එතකොට අනාගතේ අපි දැන් බලන්නේ සංනිස්ථානයට ගැලපෙන සම්පූර්ණ නොගැලපෙන. එතකොට අනාගතේ උපදේ සෝතයට උපදින්නේ නැත්තේ කවුද කියලා පශ්චිම භවික දැන් උපදින්නේ කියලාට අනාගතේ සෝතයට උපදින්නේ නැහැ. ඒක නිසා මම පශ්චිම භවික කියලා කිව්වේ. හරි. එතකොට දැන් මම අහපු ප්‍රශ්නය කාටද චක්කායතනයක් උපදිනේ කියන එකට හරි උත්තරයක් දෙන්න අමාරුයි ඇත්තටම. නමුත් ඔබතුමිය කලේ සංසය සමග සසඳන බැලුවා. එහෙම බලලා තමයි පස්චිම භවික කියන එක කිව්වේ නේද? ඒක සංසයට ගැලපෙනවද නැද්ද? පස්චිම භවිකයෝ භවිකාය ඒ අයට අතීතේ ඉපදුනා චක්කායතනය අනාගතයේදී ඇයට සෝතායතනය උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. හරියටම හරි. එහෙමනම් අපි එක කොට්ටාශයක් සංසයට සාපේක්ෂව හොයාගත්තා. චක්කායතනේ ඉපදුන නමුත් අනාගතේ නොඉපදින. හරි. තව ඉන්නවද එහෙම අය? තවත් හරීම ලේසි මේ යමක ටික. එහෙම චක්කායතනේ කලින් ඉපදිච්ච අනාගතේදී නොඉපදෙන තව ඉන්නවද? මේ අය ගැනත් අපි හොඳට සාකච්ඡා කරලා තියෙනවා කලින්. වර අරූපේ ඉපදෙන එක දැන් අතීතයේදී යා පංචවෝකාරය හැර රූපයන් හැර ඉපදින්නේ. නමුත් එයා අනාගතයේදී පශ්චිම භවිකය අරූපේ ඉපදෙනවා. එතකොට අනාගතයේ දැන් යාට වර්තමානයේදී යාට චක්කායතන උපදිනවා. නමුත් අනාගතයේදී අරූපේ නිසා යට පච්චිම භව නිසා කිසිම ආයතනක් උපදින්නේ නැහැ. එයාවත් අපිට ඔතනදී ගන්න පුළුවන් අපිට ඒ අරූපේ කට්ටේ හම්බ වුණාන ඔයිට ඉස්සලත් අවස්ථාවක. ඔබතුමිය කියපු දේ බොහොම හරි. ඒත් ඒ හිතපු විදිහ ඉදිරිපත් කරපු විදිහ තව චුට්ටක් අපි පැහැදිලි කරගමු. දැන් ඔබතුමිය කිව්වා වර්තමානයේ කියලා. අපි වර්තමානයේ ගැන හිතන්න ඕනේද?
වර්තමානයේ චුති උපත්තල් එක අතීතේ අතීතයයි අනාගතය නිසා මේක අපිට හිතන්නේ කාලේ අතීතයේ චක්කායතනයක් නූපන්න කෙනෙක් නැහෙනේ නේද යම් පුද්ගලයෙක් කවදා හෝ කොතැන හෝ හිටියානම් එයාට අතීතයේ චක්කායතනයක් ඉපදිලා තියෙනවා කියන උපත මේ කියපදී හරි මෙතෙන්දී අනාගතය ගැන තමයි බලන්න ඕනේ අනාගතයේදී සෝතායතනයක් නූපදින අය එතකොට අපි මීට කලින් ඔබට කිව්වා වාගේ අපි සාකච්ඡා කරලා තියෙනවා චක්කායතනයක් නැති අරූප ලෝකවලනේ එතකොට අරූපයේ ඉපද එහි පිරිනිවන් පාන අයට චක්කායතනයක් උපදින්න විදියක් නෑ නේද අරූපේ චක්කායතන නැහෙනේ එතකොට අරූපේ ඉපද දැන් කොහේ හිටියත් අපි දන්නවා දැන් ඉන්න පුළුවන් ස්ථාන තියෙනවා නැති ස්ථාන තියෙනවා නමුත් දැන් කොහේ හිටියත් අරූපේ ඉපද එහි පිරිනිවන් පාන පුද්ගලයාටත් මතු සෝතායතනයක් උපදින්නේ නැහැ එතකොට ඒ දෙගොල්ලු හරි දැන් කවුද සංසයට ගැලපෙන්නේ අනිත් ඔක්කොම සංසයට ගැලපෙනවා අනිත් ඔව් හරි බොහොම හරි එතකොට උනායි තියෙන්නේ පස්චිම භවික බල්කාන යේ චරූපං උපචිත්තා පරිනිබ්බායි සම්ති යම් කෙනෙක් අරූපේ දෙහි පිරිනිවන් පාන්නේද ඉතිරි සියලු දෙනා කියන කොටස් ටික තමයි කොටස් තුනට තමයි කඩන්න වෙන්නේ මෙහෙම කැඩුවේ සංසයට ගලපන්න ඕන නිසායි එතකොට පස්චිම භවිකාය සහ රූපේ ඉපිදෙහි පිරිනිවන් පාන අය මේ දෙගොල්ලෝ අනාගතයේදී සෝතායතනයක් උපදින්නේ නැහැ ඉතිරි හැමෝටම අතීතේ චක්කායතන ඉපදිලා තිනවා පස්චිම භවික නෙමෙයි නම් ඒ අයට අනාගතේ සෝතායතනයක් උපදින්න පුළුවන් මෙන්න මේ ටිකම තමයි සමහර තැන්වලදී හැර පොදුවේ මේ යමක සියල්ලේම තියෙන්නේ ඉතින් ඒ නිසා අපිට අද ඉතාම පහසුවෙන් විසර්ජන සොයා ගන්න පුළුවන් වෙනවා ඒ අතරතුරේ ගිය සාස්ත්‍රයේ සාකච්ඡාවේදී අමිතා මහත්මිය අපිට තවත් ඉතාම හොඳ නිරීක්ෂණයක් ඉදිරිපත් කළා කාට හෝ මතකද ඒක දැන් මේක අනුලෝම යමකය පටිලෝම යමකයට යනකොට ලොකු සමානකමක් තියෙනවා යමක අතරින් කාටද ඒක මතක නැත්තම් දැන් හිතලා බලන්න පටිලෝමය වෙනකොට මොකද්ද වෙන්න ඕනි කියලා හොඳයි මතක් වෙනවද කාට හරි නැත්තම් අපි යමකේ බලමු එතකොට අපිට සමහර විට මතක් වෙයි හරි පවත්ති අතීත අනාගත පුද්ගල අනුලෝම වාරය චක්කායතන මූල අනුලෝමය අපි ඉන්නේ 193 වෙනි යමකේ නැත්තම් ඡේදයේ මම නැවතත් හැමෝටම කියනවා පොත් බලන්න එපා පොත් වහන්න පොත් බැලුවොත් අපිට ඉගෙන ගන්න වෙන්නේ නෑනේ අපි හිතන්න ඕනේ ඉගෙන ගන්න නම් ඒ නිසා පොත බලන්න එපා අපි මනසම මේ වෙහෙසලා විසර්ජනය සොයා ගන්න උත්සාහ කරමු එතකොට සන්නිට්ඨානය යස චක්කායතන උපච්චිත්ත සංසය තස්ස සෝතායතන උපච්චිස්සති ඉති දැන් අපිට උත්තර දුන්නේ කවුද ලක්ෂ්මී මහත්මියද ඉතල දැන් මේ පුද්ගලයා කවුද කියලා කිව්වේ කවුද අපේ සෝම මහවැව මහත්මිය සෝම මහවැව මහත්මිය හොඳයි සෝම මහවැව මහත්මිය හැර වෙන කෙනෙක් විසර්ජනයේ ගලපලා ඉදිරිපත් කරන්න බලන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. එහෙම හිතලා එහෙම කිව්වම ඒක තමයි අපි ඉගෙන ගත්තා කියලා කියන්නේ. ඒක තමයි අපි සංසාරෙදි දවසක නැවත මතක් කරලා ගන්න පුළුවන් කියලා මම හිතනවා. පටිලෝම යමකේද මහත්මයා කියන්නේ මේකේද? මේකේ. ඔව්. අපි මේක ඉවර කළා ඉමු. එතකොට කියන්න තියෙන්නේ පච්චිම භවිකාණං ඔව් පච්චිම භවිකාණං යේ ච රූපං uppajjitvā parinibbāyissanti තේසං
චක්කායතනං උපජ්ජිත නොච තේසං සෝතායතනං උපජ්ජිස තීති. බොහොම හරි. ඊළඟට ඊට පස්සේ ඉන්න උපජ්ජිස තීතිද? උපජ්ජිසති සමාවෙන්න. උපජ්ජිසති. හරි. ඊළඟට ගැලපෙන පදය වෙන්නේ ඉතරේසං තස්ස චක්කායතනංච උපජ්ජිත සෝතායතනංච උපජ්ජිසති. කොහොම හරි. තස්ස කියලාද කියන්නේ අපි එතන? ඉතරේසං තස්සද? ඉතරේසං තේසං සෝතායතනං උපජ්ජිසති. ව්‍යාකරණ නේද? ඉතරේසං තේසං. ඔවුන් චක්කායතනයත් ඉපදුනා සෝතායතනයත් මතු ඉපදින්නවා. එතකොට අතීතයේ මේ ආයතන නූපන් කවුරුත් නැහැ. ඒකයි මතක තියාගන්න ඕනේ. හැබැයි ඒකෙන් විතරක් අපිට විසර්ජනය හොයන්න බෑ. එහෙම හිතේ තියාගෙන අපිට බලන්න වෙනවා සෝතායතනයක් එහෙම නැත්තම් මේ යමකේ අනුව යම් ආයතනයක් මතු නූපදින්නේ කාටද කියලා. එතෙන්දි පොදු දෙයක් තියෙනවා. ඒ පොදු දෙය තමයි ඒ ආයතනය උපදින් නැති ස්ථානයක ඉපිද එහෙදි පිරිනිවන් පානවන. ඒක ඉතාම තර්කානුකූලයිනේ නේද? ඒක මතක තියාගත්තාම පිළිතුර විසර්ජනය නිකම්ම අපිට හිතා ගන්න පුළුවන්. ඉතිරි හැමෝටම අතීතයේ ඉපදිච්ච බව කියන දෙයක් නැහැ, අනාගතයේත් ඉපදෙනවාමයි. හොඳයි, අපි දැන් පටිලෝමයට යමු. මෙට යනකොට බොහොම ලස්සන දෙයක් සිද්ධ වෙනවා. යස්සවාපන සෝතායතන උපජ්ජිසති. යම් කෙනෙකුට සෝතායතනිය මතු උපදීනම් පටිලෝමය නිසා පිස්සල අනාගතය කියන්නේ සංසේ වෙන්නේ ඕහට චක්කායතනිය අතීතයේ උපන්නාද. දැන් මතක් වෙනවද අපිට ගිය සතියේදී අමිතා මහත්මිය කියපු දේ? අනාගතේ සෝතායතනේ උපදින කෙනා කියන්නේ එයා පස්චිම භවිකයෙක් එහෙම නෙවෙයි. අනාගතේ සෝතායතනේ උපදින කෙනා. එයාට අතීතේ චක්කායතනයක් උපන්නද කියන එකයි ප්‍රශ්නේ. අතීතේ කියන්නේ අන්තරාග සංසාරය. ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ හැම කෙනාටම ඉපදිලා තියෙන නිසා අතීතේ ඉපදිලා තියෙනවා. කොහොම හරි. ඒ කියන්නේ එහෙම නැති කෙනෙක් නැහෙනේ නේද? අනාගතේ සෝතායතනේ උපදිනවා කියන්නේ යම් පුද්ගලයෙක් කොතන හරි ඉන්න. එයා මොන විදිහ පුද්ගලයෙක් වුණත් එයා අතීතේ හිටියනම් චක්කායතනයක් ඉපදිලා තියෙනවා. හරි. හරි. කියන්නේ එතකොට පිළිතුර ආමන්ත. දැන් මේක කියනකොට මෙහෙම දෙයක් හිතෙන්නේ නැද්ද? කාට හරි ඉන්න බැරිද? මනුස්ස ලෝකේ හිටියේ නැහැ. ඒ කියන්නේ පංචභෝකාරයේ හිටියේ නැහැ. යම් කෙනෙක් රූපාවචර ලෝකේ විතරක්ම ඉඳලා නැහැ, අරූපාවචර ලෝකේ විතරක් හිටියා ආත්ම ගණනාවක් ඉඳලා මේ නේ ඔව් අරූපාවචර ලෝකයේ ඉඳලා ඊට පස්සේ එහෙ පිරිනිවන් පානවා. එතකොට එහෙම කෙනෙකුට අපිට කියන්න බෑ අතීතයේදී චක්කායතනයක් උපන්නා කියලා. එතකොට එහෙම කෙනෙක් නැද්ද? එහෙම කෙනෙක් නෑ කියලා හිතන්නේ. කියන්නේ සෝම මහත්මිය මේ අරූපේ ඉපදිලා පිරිනිවන් පාන නම් පංචවෝකාරයේදී සෝතාපන්න වෙලා යන්න ඕනේ. ඒක නිසා ඒ කොහොම වුණත් අතීතයේ ඉපදුණු නැති කෙනෙක් නැහැ. දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට ඒක නම් උත්තරේ පංචවෝකාරයේදී සෝතාපන්න වෙලා යන්න ඕනේ. යන්නත් ඕනේ. ඔව් එහෙම නැත්නම් කිසිම කෙනෙක් අතීතයේ මේ භූමි සුද්ධාවාසර අනිත් භූමිවල ඉපදිලා තියෙනවා හැම කෙනෙක්ම. මේක අනවරාග සංසාරයක් නේද? ආත්ම කීපයක සංසාරයක් නෙවෙයි කියලා යම කෙටියම්. දැන් ඉතින් අපි ටිකක් වේගයෙන් ඉදිරියට යමු. හරි. සන්නිටානය යස්ස චක්කායතනං උපච්චිත්ත තස්ස ඝානායතනං උපච්චිස තීති. අර සෝතායතනං කියන එකේ ඝානායතනං කියන එකේ සුළු වෙනසක් තියෙනවා. මොකද සෝතායතනය තියෙනවා රූපාවචරයේ,
ගානායතනය රූපාවචරයේ නැහැ. අරූපාවචරයේත් නැහැ. ඉතින් මේකට විසර්ජනය මොකද්ද? දැන් සම්පූර්ණ විසර්ජනය කාට හරි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලා කතා කරපු යමකයට වඩා සුළු වෙනසක් තියෙන්නේ. කාටද අපි ආරාධනා කරන්නේ? විනීත මහත්මිය, ඔබතුමියට පුළුවන්ද? ඉන්නනේ දද විනීත මහත්මිය අපිට එක්ක ගිය සතියේ ඇවිල්ලා හිටියේනේ. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි ඔබතුමියට. තෙරුවන් සරණයි. යස්ස චක්කායතනං උපජිත්ත. කොට අපි දැන් කතා කරපු විදිහට චක්කායතනය අතීතයේ ඉපදුන නැති කෙනෙක් නෑ. තස්ස ගානායතනං උපජ්ජිස්සතිති කියලා අහන උපත් එයාට අනාගතයේ ගානායතනේ උපදිනවාද කියලා. ඉතින් එතකොට අපිට ගන්න තියෙන්නේ රූප අරූප ලෝක දෙක නේද? ඔව්. ඉස්සෙල්ලා අපි බලමුද කාටද ගානායතනයක් උපදින්නේ නැත්තේ කියලා අනාගතයේදී. එතකොට එතකොට රූපාවචර ලෝකේ අරූපාවචර ලෝකේ උපදින අයට නැත්නම් පිරිනිවන් පාන අයට. අනාගතයේදී කිසිම ආයතනයක් උපදින්නේ නැති කියනකොටම අපේ හිතට එන්න ඕනේ මොකද්ද? කවුද? පිරිනිවන් පාන. ඔව්. ඒ අයට මොකද්ද කියන්නේ? පරිනිබ්බන්. ඒක හරි. ඒ වගේම මේක අන්තිම භවය නම් මොකද්ද අපි කියන්නේ? පස්චිම භවික. අන්න හරි. ඔව්. පස්චිම භවිකව ඉපදිලා පිරිනිවන් පාන්නන්ට. උඩ අරූප ලෝකේ අයට ඥානයතනෙ නෑනේ. ඔව්. හරි. ඉපද ඉපදෙනකොට ගානායතනෙ උපදින්නේ එහි පිරිනිවන් පාන අයට නේද? ඔව්. ඔව්. අරූප ලෝකේ ඉපදෙන ඉපදিলা එහි පිරිනිවන් පාන අයට. ඒ දෙගොල්ලන්ටම සන්නිට්ඨානය ගැලපෙන්නේ නැහැ. හරි. ගැලපෙන්නේ නැහැ. කාටද සන්නිට්ඨානය ගැලපෙන්නේ? අලින් චක්කායතනෙ ඉපදිලා තිනවා මතුත් උපදිනවා. එතකොට කාටද? කවුද? එතකොට අර දැන් අපි කියපු දෙගොල්ලෝ ඇරුණහම කියපු පුද්ගලයන් ඇරුණම අනිත් හැමෝටම නේද පෙර චක්කායතනෙ ඉපදිලා තිනවා. ඒ වගේම මතුත් ගානායතනෙ උපදිනවා. හරි. හොඳනම් විසර්ජනය. මේක කියන්නකෝ. පච්චිම භවිකානං යේච රූපාවචරං අරූපාවචරං උපජ්ජිත්වා පරිනිබ්බාස්සන්ති තේසං චක්කායතනං උපජ්ජිත්ත නොච තේසං ගානායතනං උපජ්ජිස්සති ඉතරේසං තේසං චක්කායතනං ච උපජ්ජිත්ත ගානායතනං ච උපජ්ජිස්සති. පච්චිම භවිකයන්ටත් රූපාවචර රූපාවචර ලෝකවල ඉපදිලා පිරිනිවන් පාන්නන්ට. ඔව්. චක්කායතනේ උපදිනවා, ගානායතනේ උපදින්නේ නැහැ. ඔව්. චක්කායතනේ ඉපදුණා අතීතයේ. ඉපදුණා, ගානායතනේ ඉපදෙන්නේ නැහැ. හ්ම්. ඉතරේ සංඛ්‍යාන් ඉතිරි සියල්ලටම චක්කායතනයත් උපදිනවා, ගානායතනයත් උපදිනවා. ඔව්. දැන් මේ විසර්ජනේ කලින් යමකේ විසර්ජනය අතර වෙනසක් පේනවද කාට හෝ? පළවෙනි වාක්‍යයේ මං පෙන්නන්නම්. තියෙනවා. ඒකේ රූපාවචරං කියන එක තිබුණේ නැහැ. තිබුණේ නැහැ. අනේකයි සෝතායතන තියෙන යමකවලයි ගානායතන තියෙන යමකවලයි වෙනස. ඒකේ රූපාවචර කියලා තිබුණේ නැත්තේ ඇයි? ඒකේ සෝතායතන නැති වුණේ සෝතායතනේ රූපාවචර ලෝකේ උපදිනා. උපදින නිසා. එතකොට අන්නේ ඒක මතක තියාගන්න. සෝතායතනේ ගැන කිව්වොතින් ඒක රූපාවචරයේ ලෝකේ උපදිනවා.
ගානායතනයේ රූපාවචරයේ උපදින්නෙත් නෑ අරූපාවචරයේ උපදින්නෙත් නෑ. ඒතර ගානායතනයේ පහළවීම ගැන කතා කරනකොට මතක තියාගන්න ඕන රූපාවචරය අරූපාවචරය දෙකම අරගන්න ඒවායේ මේ ආයතන උපදින්නේ නෑ කියන එක. හරි. විනිතපදියේ ඔප්පු කරාම දෙකට. ඔව් ගැන්ට් මහත්මයා. ආපහු එතන කියන්නේ ඔප්පු කරනවා. මෙතනදී අපි තව මම හිතන්නේ අපි දැන් දන්නවා මේ ප්‍රවෘත්ති වාරයේදී කතා කරන යස්ස කියන පුද්ගලයා ගත්තාම වර්තමානයේ උපදින වර්තමානයේ චුතවන අය ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට දැන් යේච අරූපං ඒච රූපාවචරං අරූපාවචරං උපජ්ජිත්තා පරිනිබ්බායස්සන්ති කියන පුද්ගලයාත් දැන් උපදින දැන් චුතවන පුද්ගලයා ගැන තමයි ඒ අය අතරින් තමයි කතා කරන්න වෙන්නේ. එතකොට දැන් උපදින පුද්ගලයාත් දැන් චුතවන පුද්ගලයාත් අනාගතේ අරූපාවචරයේ ඉපදේ. තේරුම් ගන්න කට්ටිය ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මේ අනාගතේ මම පුද්ගලෙක් නෙවෙයි කතා කරන්නේ වර්තමානයේ උපදින වර්තමානයේ චුතවන නමුත් ඒ දෙන්න ඊළඟට අරූපාවචරේ හරි රූපාවචරේ හරි උපදින පින්නවන් පානවා. එතකොට මේ යස්ස කියන පුද්ගලයා වර්තමානයි කියන එක අපි පසුබිමින් මතකයක් තියාගන්න වෙනවා. නැත්තම් ඒක අපිට පරිතිංගුද කියලා. එතකොට අපිට ඒක මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්තම් කවුරුත් හරි අහන්න. මෙතන මේ ප්‍රවෘත්ති වාරයේදී කතා කරන්නේම වර්තමානයේ උපදින චිතවන පුද්ගලයෝ ගැන. එතකොට අතීත අනාගත වාරයේදී කතා කරන්නේ වර්තමානයේ උපදින චිතවන අයගේ අතීත ආයතන වර්තමානයේ උපදින චිතවන අයගේ අනාගත ආයතන ගැන තමයි කතා කරන්නේ. ඒ මතක් කර දීමත් පැහැදිලි කර දීමත් ඉතාම වටිනවා ජයන්ත මහත්මයා. ඒක නිසා නේද මෙතන මේ විදියට ව්‍යාකරණය දෙන්නේ. උපජ්ජිත්වා පරිනිබ්බායි සම්ති මතු ඉපිද පිරිනිවන් පානවා. ඒ කියන්නේ මේ දැන් නෙවෙයි. දැන් යම් තැනක ඉපදෙමින් නැත්නම් පිරිනිවන් පාමින් ඉන්න කෙනෙක් තමයි. එයාගේ අනාගත ආයතන ගැන තමයි මේ කතා කරන්නේ. හැමෝට මේක පැහැදිලි නේද? මොකද මෙතනදී ඒක ගැන හිතෙන්නේ නැහැ. මොකද මෙතනදී කොයි විදිහට හිතුවත් ඒක ගලප ගන්න පුළුවන්. නමුත් අපිට වර්තමාන අනාගත කාලය, පච්චුප්පන් අනාගත කාල වගේ දේවල් කතා කරනකොට මේ තේරුම නැති වුණොත් අපිට අමාරු වෙනවා පැහැදිලි කරගන්න. ඒක නිසා මේ එක චුට්ටක් මතක තියාගන්න එක වැදගත්. වැරදි වැටහීමක් එන්න පුළුවන් වෙනවා. හොඳයි. මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ පිළිබඳව අදහසක් තියෙනවා නම් කියන්න. නැත්තම් අපි ඉදිරියට. අපි කමු කරද මේ. අපි කපටිලෝමේ නේද? මෙතන. හරි මේක දැන් අපි කලින් කතා කරපු යමකයේ මම කපව දාන්නම්. කපටිලෝමේ. ඒ කියන්නේ යස්ස ගාන එතනං උපච්චිස්සතිටි උපච්චිස්සති තස්ස චක්කායතනං උපජ්ජිත කියන එකයි. පිළිතුර වෙන්න ඕනේ මොකක්ද මම පොත් අරගෙන එන්න. ඔව් ඒකට පිළිතුරු වෙන්න ඕනේ මොකද්ද එතකොට? ඒ ඔක්කොම පැටිලෝම වලට එකම විසර්ජනයක් තියෙනවා කියන එකත් අපි කතා කළා නේද? මන්තා. ආ මන්තා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇයි එහෙම කියන්නේ කියලා ඉක්මනින්. එතකොට යස්ස වාපන. යස්ස වාපන. සෝතායතනං උපජ්ජිස්සති තස්ස චක්කායතනං උපජ්ජිස්සති උපජ්ජිස්සති ඔව් යම් කුට චක්කායතන සෝතායතනේ උපදීනවනං
උපජ්ජිස්සති තත් චක්කායතනං උපජ්ජිත එමාරු වෙලා තියෙන්නේ යම් කෙනෙකුට ගාන ආයතනයක් මත උපදිනවා නම් එයාට අතීතයේ චක්කායතනයක් ඉපදුනාද ඉතින් අර කලින් කතා කළා වගේම තමයි පිළිතුර ආමන්ත හරි නේද එහෙම හරි නේද ඒක ඔව් හරි එහෙම තමයි යම කෙට යමු කවුද ඒක විස්තර කරන්න ඉදිරිපත් වෙන්නේ කවුරු හෝ ඉදිරිපත් සුරම්යා මහත්මියටම සුරම්යා මහත්මිය සුරම්යා මහත්මිය පායත්නේ අනාගතයේ ඉපදින්නේ නැත්තේ පස්චිම භවිකයන්ට හරි සහ ඔව් රූපයෙන් ඉපදින්නේ ඔව් අරූපේ ඔව් හරි ඉපදින කට්ටියට ඉදෙහි පිරිනව එහි ඉපද පිරිනවන් පාන අයට හරි හරි ඒ දෙගොල්ලන්ට එතකොට කාටද සංසය ගැලපෙන්නේ සේ ගැලපෙන්නේ ඉතිරි සියල්ලට හොඳයි දැන් ඔබට මේක කියන්න පාලි වාක්‍ය ටික පස්චිම භවිකානම් යේච ඔව් අරූපානම් උපජ්ජිත්වා කියන්නේ පරං උපජ්ජිත්වා පිරි පරිනිබ්බායි සම්ති නේද පරිනිබ්බායි සම්ති කිව්වහම තේසං චක්කායතනං උපජ්ජිත නොච නොච තේසං රූපායතනං උපජ්ජිස්සති හරි එතකොට ඉතිරි ඉතිරේසං ඔව් චක්කායතනං උපජ්ජිත රූපායතනං උපජ්ජිස්සති ඔව් අත්ම හොඳයි පස්චිම භවිකාන මම මෙතෙන්දී අහන්න කැමතියි ජයන්ත මහත්මයාගෙන් ඇයි පස්චිම භවිකානං කිව්වේ කියලා ඒ කවුද ඇත්තටම එතන පස්චිම භවිකානම් කියන තැන්වලදී අපිට ගන්න වෙනවා පස්චිම භවිකෝ ඉපදෙන සහ පිරිනිවන කියන දෙන්නම. ඒ අවස්ථා දෙකේම ඉන්න අය. ඒ අවස්ථා දෙකේම ඉන්න අය. එතකොට ඒ අපි ගත්තොත් එහෙනම් පස්චිම භවිකෝ උපදින කෙනා ගත්තොත් එයාටත් අතීතේ චක්කායතන ඉපදුනා. නමුත් අනාගතයේදී රූපායතනයක් උපදින්නේ නැහැ. පස්චිම භවිකව ඉපදිලා පිරිනිවන පුද්ගලයා ගත්තත් එයාටත් අතීතේ චක්ඛායතන ඉපදුනා අනාගතයේදී රූපායතනයක් උපදින්නේ නැහැ. ඒතකොට ඒ දෙන්නම එකතු කරලා තමයි මෙතන මේ පස්චිම භවිකානම් කියලා කියන්නේ. ඔව්. ඒකට ජයන්ත මහත්මයා කලින් කිව්වා වාගේ මෙතෙන්දී වර්තමානයේදී ඒගොල්ලෝ පස්චිම භවිකයි නේද? ඒතකොට ඒ අයගේ උත්පත්ති අවස්ථාවේදී හෝ චුතවමේ පිරිනිවන් පාන අවස්ථාවේදී සිටින අය ඒ දෙගොල්ල තමයි මෙතෙන්ට වැටෙන්නේ. හරි නේද එහෙම? හරි නේ. හරි. හොඳයි අපි ළඟ යමු කියට යමු. මේ ඉස්සෙල්ලා උත්තර දුන්නේ සුරම්ය මහත්මිය නේද? හරි. ඔබතුමියම කියන්න. යස්සවා. යස්සවා පන අපි ඉස්සෙල්ලා කතා කරේ රූපයතන ගැනද? ඔව්. යස්ස වාපන රූපයතනං උපජ්ජිස්සති. යම් කෙනෙකුට රූපයතනේ මත උපදින්නේද? තස්ස චක්කායතනං උපජ්ජිත්තාති. අනේ උපජ්ජිත්තාති. ඔව්.
විසර්ජනය ආමන්ත ආමන්ත හොඳයි බොහොම හොඳයි ඊළඟ යම කෙටි යමු 196 කවුද දෙන්නේ කවුරෝ ඉදිරිපත් වෙන්න චන්ද්‍රිකා මහත්මියට අවස්ථාවක් තියෙනවද චන්ද්‍රිකා මහත්මිය උත්සාහ කරලා බලන්න ආ හොඳයි හොඳයි යස්ස චක්කායතනං උපජ්ජිත තස්ස මනායතනං උපජ්ජිතාති උපජ්ජිසති උපජ්ජිස අනාගතනේ අතීත මේ අනාගත සංසය එතකොට ලිඛිතේ පස්චිම අර විදිහට මම හිතන්නේ චක්කායත තියෙනින්ද ඒ විදිහටම අරගන්න මං කියලා මට හිතෙනවා ඔව් පස්චිම විඥාන කියන්නේ ඒක පොදුයි කියලා හැමතැනටම ඔව් ඒක පොදුයි හැබැයි මෙතනදී අපිට අරූපාවචර එක ගන්න බෑ ඔද ධම්මායතරන් කතාවන්නේ තියෙන්නේ එතකොට ඊට අමතරව ධම්මායතනේ ඉතින් හැමෝටම නම් උපදිනවා. ඒතකොට ඉතිරි හැමෝටම චක්කායතනය අතීතයේ ඉපදුනා ධම්මායතනේ අනාගතයේ උපදිනවා. එතෙන්දී රූපාවචර අරූපාවචර හෝ වෙනත් රූපයක් එනවා. දත්තේ නැත්තේ මොකද අම්මායතනේනේ එතෙන්ට කතා කරන්නේ. සංස්කේදී කතා කරන්නේ ධම්මායතනය. දැන් කලින් තැන් වල කතා කරේ සෝතායතන ගානායතන ඒ අනුව එතකොට අපි එතන හදා ගන්න ඕනේ. දැන් මෙතන අනායතනෙ හින්දා අපිට අරගන්න පුළුවන් වෙන්නේ පස්චිම භවිකාණන් විතරයි කියලා මට හිතෙන්නේ. හරි. හරි. ඔය තමයි. මේ කියවන්නකෝ. පස්චිම භවිකාණන් තේසං චක්කායතන උපජ්ජිත නෝත තේසං ධම්මායතන උපජ්ජිසති ති. පස්චිම භවිකය උපදීන අති උපදුන්න අයට අතීතයේ ධම්මා ආයතන චක්කායතනය ඉපදුනේ ඉපදුනා නමුත් ඔහුට අම්මායතනේ අනාගතයේ උපදින්නේ නැහැ. කිරි අයට චක්කායතනය ධම්මායතනය දෙකම උපදිනවා. ඒ අනාගතයේ උපදිනවා. පස්චිම භවිකාණන් කියන එක තව පාර පැහැදිලි කරගන්න කවුද කියන්නේ? මට තේරුන්නේ නැහැ හත්නායක මහත්තයා. ඔව් පස්චිම භවිකාණන් කියන එකෙන් අදහස් කරේ කවුද? පස්චිම භවිකාණන් කියන්නේ පස්චිම භවිකව උපදින අයයි මේ ත්‍රිණුවන් පානයි. හරි. එතකොට ජයන්ත මහත්මයා අපි ඒක සැලකන්නේ දෙගොල්ලක් වශයෙන් නේද? එතකොට දෙගොල්ලක් වශයෙන් තමයි පුද්ගලිය හැටියට සැලකගෙන දෙගොල්ලක් හැටියට කරකන්නේ. දෙගොල්ලක් හැටියට. එතකොට මෙතන තමයි එක වෙනසක් තියෙනවා අපි කතා කරපු සෝතායතන ගානායතන රූපායතන වලට වඩා. ඒ වලදී ඒ අවස්ථාවලදී අපි තවත් ලෝකයක් ගැන කිව්වනේ රූපාවචර අරූපාවචර. මෙතෙන්දී එහෙම කියන්නේ නැහැ. මෙතන පස්චිම භවිකාය විතරයි ගන්නෙ. ඒකට හේතුව මොකද්ද? එකට හේතු ඉදින් මනායත එදා චක්කා මනායතනයේ ඇරෙන එතන කතා කරන්න ඊට පස්සේ චක්කායතනය මේ එතනදී කතා කිරීමට අවශ්‍ය නැති වෙනවනේ මොකද මේ රූපාවචර අරූපාවචර අරගන්න රූපාවචරේ ආයතනේ තියෙනවනේ මනායතනේ රූපාවචරේ ඔව් ඉතින් ඒක නිසා අපි එතනදී ඒක ගැන හිතුවේ නැත් ඒකයි මනායතනයක් තියෙනවා ධම්මායතනයක් තියෙනවා ඒක ඇති ලෝක නැහැ තියෙනවා අසන්න සත්‍යය නමුත් අසන්න සත්‍යයේ අමායතනේ තියෙනවා අදාළ නැහැ හරි බොහොම හොඳයි ඔබතුමියම කියන්න මේකේ පටිලෝමය මෙතනම ඉඳන් කියන්න මොකද මේ පටිලෝමය හරියට ලියලා නැති නිසා
මොකද මම යන්න කලින් තැනට මේක සම්පූර්ණයෙන් දිවෙන්නේ. මේක දිහා බලාගෙන කියමු. අපිට ඒක තර්මක අභියෝගයක් එතකොට. යස්ස මම ඕනම් කියන්නම් ඒක. යස්ස මන ආයතනං උපජ්ජති මම ඔෆ් කරගෙන කතා කරදී. යස්ස වාපන මන ආයතනං උපජ්ජිස්සති තස්ස චක්කායතනං උපජ්ජිත්තාති. හරි. කොහොම හරි. ඒකට පිළිතුර ආමන්තා කියලා හිතනවා. පොදු පිළිතුරක් තියෙනවා ආමන්තා. යම් කෙනෙක්ට අතීතේ මන ආයතනේ උපන්නේද? ඒ කියන්නේ හැමෝම ඔක්ක අනාගතයේදී චක් ආයතනය උපදිනවා. නේ? ආ උන්ට සෝරි. යම් කෙනෙකුට අනාගතයේදී මන ආයතනේ උපදීද? ඔවුන්ට අතීතේ චක් ආයතනය උපන්නේද? දොරව. ඔව්නේ. හරි. ඊළඟ යමකේ ඒකේට යමු. දැන් ඉතින් කවුරු හරි ඉක්මනට මේ ඉදිරිපත් වුණොත් අපිට වෙලාව ටිකක් ඉතුරු කරගන්න පුළුවන්. කවුද ඉදිරිපත් වෙන්නේ? කමලා මහත්මිය ඉදිරිපත් වෙනවා. කමලා ලියමුද මහත්මිය? කමලා මහත්මිය ඉදිරිපත් වෙන්න. කමලා මහත්මිය ඉන්නවද? ඔව් ඉන්නවා. මයික් එකත් ඔන් වෙලා තියෙනවා. කතා කරන්න කමලා මහත්මිය. නැද මයික් එක ඔෆ් කළා. ප්‍රශ්න එක තියපු බලමු. හරි කමලා. කියන්නත්ද? ආ කියන්න. එතකොට යස්ස ගාන ඇතනම් උපජ්ජිත යමෙකුට අතීතයේ ගානායතනෙ ඉපදුනිද ඕහට අනාගතයේ රූපායතනෙ උපදින්නේද යත්. එතකොට ඒකට දැන් ගානායතනං උපපජ්ජිතකම අතීතයේ හැම දිනාටම ඉපදිලා තියෙනවා. නමුත් පච්චිම භවිකායටත් අරූපේ ඉපිද පිරිනිවන් පාන්නන්ටත් අනාගතයේදී උපදින්නේ නැහැ රූපායතනය. ඒක නිසා ඒක පච්චිම භවිකානං යේච අරූපං උපපජ්ජිත්වා පරිනිබ්බායිසanti තේසං ගානායතනං උපජ්ජිත්ත නොච තේසං රූපායතනං උපජ්ජිස්ස තීති. අනිත් හැම දිනාටම ඒ දෙකම තියෙනවා. ඉතරේ සන්තේසං ගානායතනංච උපජ්ජිත්ත රූපායතනංච උපජ්ජිස්සති. මේ යේච අරූපං උපජ්ජිත්වා පරිනිබ්බායිසanti කියනකොට එතන පුද්ගලිය කී දෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන්? යේච අරූපං උපජ්ජිත්වා පරිනිබ්බායිසanti තේසං ඔමින් පච්චිම භවිකාණං කියනකොට නම් උපදින පිරිනිවෙන දෙගොල්ලම එනවා. ඊළඟට අරූපං උපජ්ජිත්වා පරිනිබ්බායිසanti. එතකොට අරූපයේ සෝවන්නාදී මාර්ගඵල අරගෙන මේ භූමියෙන් භූමියට ගිහිල්ලා පිරිනිවන් පාන අයත් වෙන්න පුළුවන්. නේවසඤ්ඤා නාසඤ්ඤා අයත් දැන් වර්තමාන කට්ටියක් කතා කරන්නේ. වර්තමානයේ කවුරු ගැනද මේ කතා කරන්නේ? වර්තමානයේ පංචෝකාරයේ උපදිනාය විතරයි. පංචවෝකාරයේ උපදින අයයි චුත වෙන අයයි. පංචවෝකාරයේ උපදින චුත වෙන අය. එතන චුත වෙන අය ගැන මතකද අපිට කලින් යමකවල හම්බුණා? ඒච අරූපං උපජ්ජිත්වා පරිනිබ්බායි සම්ති තේසං උපජ්ජන්තානං කියලා හම්බුණා මතකද? පච්චුප්පන්නවා. එහෙම ගන්නවා නම් මහත්තයා. එතකොට පච්චුප්පන්නවා වේකේ. එතකොට එන්නේ පච්චුප්පන්නවා. මේක දැන් අතීතින්දා එහෙම අපිට විශේෂයක් කියන්න අවශ්‍ය නැහැ මේ උපදින අය ගැන කියනවා කියලා. දැන් අපි හිතුවොත් එහෙම යස්ස ගානායතන උපජ්ජති කියලා කිව්වනම් අපිට කියන්න වෙනවා ඒ යේච අරූපං උපජ්ජිත්වා පරිනිබ්බායිසanti තේසං උපජ්ජන්තං. හරි. දැන් මෙතන මේ ආයතනෙ ඉපදෙන්නේ අතීතින් දැන් උපදින චුතවනකෙගේ
ආයතන ඉපදෙසින් අතීතයේ ඉපදිච්ච කතාවක් කියන්නේ. ඒක නිසා ඒ උපදින චුතවන කාමාව කියන්නේ ඒ පුද්ගලය උපදින චුතවන දෙන්නම ගන්නවා මෙතන මේ යේච ආරෝපං උපජ්ජිත පරිනිබ්බායසන් කියන්නේ. ඒකයි වෙනස තියෙන්නේ. එතකොට කතා කරන්නේ වර්තමානයේ උපදින පුද්ගලයෙක්ගේ පස්චිම භවිකව පශ්චිම භවිකෝ කියනකොට වර්තමානයේ පශ්චිම භවිකෝ උපදින හා පිරිනම් පාන එක ඊට පස්සේ මේ යේච අරූපං උපජ්ජිත පරිනිබ්බායසන්ත කියනකොට අපි කතා කරන්නේ දැනට යම් කෙනෙක් පංචවෝකාරේ උපදින ඒ වගේම චුත වෙන එහෙම කියන්නේ මහත්තයා එක්ක රූපාවචර එක්ක කාමාවචර මොකද මේ සුද්ධවාස කෙනෙක් ඉන්න බෑනේ එක්ක කාමාවචරව එහෙම නැත්නම් රූපාවචරව ඉපදිලා අරූප ලෝකේ අපහු උපදින කෙනෙක් දැන් පංචවෝක මොකද එතන ගන්න බෑ කියන්නේ ඒ කියන්නේ එහෙම කිව්වොත් දැන් පංචවෝකාරේ කිව්වොත් සුද්ධවාසත් අයිති වෙනවනේ එහෙමනම් මෙහෙමයි පංචවෝකාරේ කියනකොට සාමාන්‍යයෙන් අපි සුද්ධවාස ගැන කතා කරන්නේ ඒක විශේෂත්වයක් නැත්නම් ඔව් එතකොට පංචවෝකාරේ එක ගන්නකොට සුද්ධවාසයේ අතහැරලා තමයි ගන්න වෙන්නේ. ඔබට මේ හරි. සුද්ධවාසයේ අතහැරලා පංචවෝකාරේ යම් කිසි කෙනෙක් ඉපදින කෙනෙක් හෝ චුත වෙන කෙනෙක් ඊළඟට අරූපේ ඉපදිලා තින්නේ. එහෙමයි ගන්න. එතකොට අර දැනට පංචවෝකාරේ උපදින චුත වෙන කෙනා දෙන්නම ගන්න වෙනවා. ඒ කියන්නේ අර ඔබතුමී කිව්වාගේ මේ සුද්ධවාසයේ අතහැරලා තමයි ගන්න වෙන්නේ. ඔව් මං කලින් කියන්නේ මේකයි. දැන් තමයි අපි දැන් කිහිතම පංචවෝකාරයේ කෙනෙක් උපදිනවා. එයා මතු අරූපේ ඉපදිලා එහි පිරිනිවන් පානවා. එහෙම හිතන්නකෝ. ඔව්. එතකොට මේ පුද්ගලයා දැන් පංචවෝකාරයේ උපදින පුද්ගලයා. අපි කතා කරන්නේ එයාට අතීතයේ ගාන ආයතනයක් උපන්න අනාගතයේ මේ රූප ආයතනයක් උපදිනවා කියන එක නේද? උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒතර කාල තුනම ගැන කතා කරන්නේ. වර්තමානයේ උපදින පුද්ගලයාට අතීතයේ උපන්න ආයතන සහ අනාගතයේ උපදින හොන් ආයතන. ඔව්. ඒ වගේම එක තමයි අපි කිව්වේ එතනදී අර චුතවන පුද්ගලයාත් ගන්නද? ගන්නවා. උපදින පුද්ගලයා වගේම ඒ පංචවෝකාරින් චුතවන පුද්ගලයාත් ඒ වගේ. ඒ චුතවන පුද්ගලයාත් මතු මොකද ඒ චුතවන පුද්ගලයාටත් අතීතයේ ගාන ආයතන ඉපදුණා. එයාට අනාගතයේදී රූප ආයතනයක් උපදින්නේ නැහැ. මොකද එයා අරූපී උපදින්නේ නැහැ. අරූපී උපදිනා එතනම පිරිනිවන් පානයි. හරි. නේද? එතකොට අර මෙතෙන්දී හිතට නගා ගන්න ඕනේ මේ ඒ ආයතන පහළ වෙන සහ නොවන ලෝක ටික නැත්නම් කල ටික වෙන් කරලා ගත්තාම චලක අමාරුවක් එන්නේ නැහැ. අරූපං උපජ්ජිත්වා පරිනිබ්බායසන්ති කියනකොට මේ තවම අපි කතා කරන්නේ වර්තමානයේ උපදින චිතවන පුද්ගලයන්ගේ අතීතේ සහ අනාගතේනේ ආයතන හට ගැනීම පිළිබඳව කතා කරන්නේ එතකොට අපි බලමු යම් කිසි පුද්ගලයෙක් අපි දැන් සුද්ධවාසයේ හැරුණාම පංචවෝකාරේ යම් කිසි පුද්ගලයෙක් ඉපදෙනවා. ඉපදෙන අවස්ථාව ගන්නකොට ඒ පුද්ගලයා වන්නේ ඉපදෙනවා. ඒ පුද්ගලයා මතු අපි හිතමුකෝ යම් කිසි ආර්යයන් වහන්සේ නමක් බවට පත් වෙලා අරූපේ ඉපදිලා එහෙ පිරිනිවන් පානවා. එතකොට මේ පංචවෝකාරේ ඉපදින පුද්ගලයා තමයි අනාගතයේ එහෙම වෙන්නේ. එන්න ඒ පුද්ගලයා ගත්තා එයාට ගාන ආයතන අතීතී උපදිනවා. හැබැයි එයාට රූප ආයතන අනාගතයේදී උපදින්නේ නැහැ. මොකද එයා ඊළඟ භවයේ අරූපේ ඉපදිලා එතනින් අරූපේදී පිරිනිවන් පානවා. එහෙනම් එයාට රූප ආයතන නැවත මේ සංසාරේම උපදින්නේ නැහැ. හරි නේද? නැහැ මහත්තයා. එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගාන ආයතන පංචවෝකාරයේ කිව්වොත් එතකොට අරූපේ කියන්නේ ඒක පංචවෝකාරය කියන්නේ බෑ එතන මේ අවස්ථාවේදී අපිට නේ නෑ නෑ ඉපදින එක්කන උපදින්නේ පංචවෝකාර
පංචවෝකාරී කොට අරූප වචරෙත් එකට එකතු වෙනවානේ. ඒතර එතන ගාන ආයතන පොඩක් හෝ 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 අරූපී කොම් දෙකද ඉන්නේ පංචවෝකාරී දෙකද ඉන්නේ රූපාවචර සමා වෙන රූපාවචර හරි ඒක තමයි කිව්වේ සුද්ධා වාසය හැර රූපාවචර භූමියේ කාමාවචර භූමියේ කියන්නේ පංචවෝකාරය ඕ ඒතර නමුත් කාම රූපාවචර භූමියේ ගාන ආයතනෙ උපදින්නේ නැහැ නේද අතීතේනේ ඒ පුද්ගලයාට අතීතයේ ඉපදිනා මේ භූමියක නෙවෙයි කතා කරන්නේ රූපාවචරයේ උපදින පුද්ගලයාට උනත් අතීත බව කොච්චරක් තියනද කාමාවචර හ්ම් හ්ම් හරි හරි එයාට අතීතයේ ගාන ආයතනෙ ඉපදිලා තියෙනවා හ්ම් හ්ම් හරි 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 නේද ඔව් හොඳයි මේකේ පැටිලෝමයක් කියන්නේ කොහොමද මෙන්න යස්ස වාපන රූපායතනං උපජ්ජසති තස්ස ගාන ආයතනං උපජ්ජිතති ඔව් එතකොට ඔව් යස්ස වාපන රූපායතනං උපජ්ජසති තස්ස ගාන ආයතනං උපජ්ජිතාති හරි එතකොට යමෙකුට වනාහි යම් තැනක අනාගතේ රූපායතනෙ උපදින්නේද ඕහට අතීතයේ ගාන ආයතනෙ ඉපදුනේ දෙයක් එතකොට අනාගතේ රූපායතනෙ උපදින හැම කෙනෙක්ටම අතීතයේ යම් කිසි භවයක ගාන ආයතනෙ ඉපදිලා තියෙනවා ඒක නිසා ආමන්ත ඒ සාමන්ත නුවට වෙනියමකේ යස්ස ගාන ආයතනං උපජ්ජිත තස්ස මන ආයතන දැන් මේ වෙනකොට ඉතින් අපිට ඒක නිකම්ම කියන්න පුළුවන් වෙනෝනේ යම් කෙනෙකුට ගාන ආයතනෙ අතීතේ උපන්නේද ඕහට මතු මන ආයතනෙ උපදීද මන ආයතනෙ උපදින්නේ නැති අය ඉන්නවද ඒ කවුද කියලා බලන්න කවුද මේකට පිළිතුර හදන්න යන්නේ දැන් අපි කමල මාත්‍රි කියමු කමල මාත්‍රි මම හිතන්නේ දීපාරත් මයික් එක ඔන් කරගත්තා කමල මාත්‍රි ආ දැන් ඔන් වෙලා තියෙනවා කතා කරා කතා කරන්න කමල මාත්‍රි කීයද මහත්මයා 199ද 98 මේක ස්ක්‍රීන් එක විතරක් බලලා උත්සාහ කරන්න ඔබතුමීට පේනවද ස්ක්‍රීන් එක එතනතර පශ්චිම බලිකෙන්තයි මතු මන ආයතනයක් නූපදිනා ඉන්නවද? පස්චිම භවිකයෙන් උපදිනවා එන්නට මේ ධම්ම ආයතන උපදි නැහැ. ඒක පස්චිම භවිකාණන් තේසං ගාන ආයතනං උපජ්ජිත නෝච තේසං ධම්ම ආයතනං උපජ්ජසති. ඉතුරු අයත ඉතරේ තේසං ගාන ආයතනං උපජ්ජිත ධම්මායතනංච උපජ්ජසති හරිද මම පොමොතකට අයින් වුණා පොඩක් අයි කියන්න පස්චිම භවිකාණ ඔව් භවිකයන්ට ගානායතනං උපජ්ජිත ඔව් නොචිතං ධම්මායතනං උපජ්ජසති ඉතුරු අයත් ඉතරේසං තේසං ගානායතනංච උපජ්ජිත ධම්මායතනංච උපජ්ජසති එතකොට අපි දෙත කිව්වේ හරි බොහොම හරි අපි ධම්මායතනෙටත් මේ වගේ තමයි විසඳුම මන ආයතනෙටත් එම විසඳුමම තමයි ඒ මොකද මේ දෙක වෙනස් සෝතායතන ගානායතන වලට වඩා වෙනස් වෙනවා මොකද ඒ සෝතායතනය උපදින නැත්තම් පහළ වෙන තල තියෙනවා නොවන තල තියෙනවා නමුත් මන ආයතනයේ ධම්ම ආයතනයේ ගත්තාම සෑම භවයකම සෑම ස්ථානයකම ඒ ආයතන දෙක පහළ වෙනවා ඉතින් ඒ නිසා ඒව පහළ නොවන ත
තැනක් හොයන්න බැරි නිසා තමයි පස්චිම භවිකාණන් විතරක් කිව්වේ. ඉස්සෙල්ලා කිව්වානි රූපාවචරං අරූපාවචරං ඉතරිපාවචරං විතරක් කිව්ව ගාන ආයතනෙදී. හරි බොහොම හොඳයි. ඊතර මේකේ පටිලෝමය මොකද්ද? පටිලෝමය යස්ස වාපන ධම්මායතනං උපජ්ජිස්සති. ඔව්. යස්ස ගානායතනං උපජ්ජිත්. හ්ම්. ඔව්. චිත්තාත්. ඔව්. ආමන්ත. ආමන්ත. හොඳයි. ආමන්ත. හරි. හොඳයි. අපි ඊළඟ යමකට යමු. සයන්සත්. හරි. කවුරු හරි ඉදිරිපත් වෙන්න. මොනිකෝ එන්නද ගියේ ඒකයි කෝල් එකක් දුන්නේ මේ පාංගන්න ද වෙලාවට හරි කවුරු හරි ඉදිරිපත් වෙන්න යස්ස රූපයන් උපජ්ජිත තස්ස දැන් අපි කලින් සාකච්ඡා කරපු විසර්ජනයට සමානයි බෝධුරට කවුද මේකට ඉදිරිපත් වෙන්නේ අපිට කොහොම කීප දෙනයි අද ඉදිරිපත් වෙන්නේ නේද මේකේ මාත්මේ අලුත් මේක පොඩක් ගන්න ඕන ද අපි ඊළඟට යස්ස රූපයතනං ඔකියා යස්ස රූපයතනං උපජ්ජිත තස්ස මනායතනං උපජ්ජිස්ස තීති යමෙකුට අතීතේ රූපයතනෙ ඉපදුනිද ඕහට අනාගතේ මනායතනෙ උපදින්නේ දෙයක්. එතකොට ඒකෙත් අර වගේම පච්චිම භවිකාණං පච්චිම භවිකාණං තේසං රූපායතනං උපජ්ජිත නොච තේසං මනායතනං උපජ්ජිස්සති. ඉතරේ සන්තේසං රූපායතනං ච උපජ්ජිත මනායතනං ච උපජ්ජිස්සති. ගොඩක් පහසුයි නේද? ඔව්. නමුත් මෙහෙම හිතලා තියෙන එක ගොඩක්ම වැදගත් වෙනවා. හොඳයි. මේකේ මේ යමකයේ පටිලෝමයටත් කියන්න ඔබතුමියම යස්සවා පන මනායතනං උපජ්ජිත තස්ස උපජ්ජිස්සති තස්ස රූපායතනං උපජ්ජිතාති. හරි. එතකොට තස්ස මනායතනං උපජ්ජිස්සති යස්සවාපන මනායතනං උපජ්ජිස්සති යම් කෙනෙකුට අනාගතේ මනායතනෙ උපදින්නේද ඕහට අතීතේ රූපායතනෙ ඉපදුනිද එතකොට අනාගතේ මනායතනෙ ඉපදින හැම කෙනෙකුටම අතීතේ ඉපදිලා තියෙනවා යම් කිසි භවයක ඒ නිසා ආමන්තා කවුද එතකොට මේ අනාගතේ මනායතනෙ උපදින්නේ කාටද අනාගතේ මනායතනෙ උපදින්නේ පිරිනිවන් පාන්න නැති පච්චිම භවික නොවන අනිත් හැමෝටම අනිත්‍ය මොටම කියන්නේ අසඤ්ඤ සත්‍යේ නොවන අරූපේ පංචවෝකාරයේ උපදින්නන්ට උපදින්නන්ට විතරද උපදින් උපදින්නටත් චුත වෙන්නන්ටත් එතකොට ඔව් උපදී කියන්නේ ඇත්තටම පස්ස මනායතනං උපජ්ජිස්සති කියනකොට සෑම භවයකම එකෙන් ඇත්තටම අපිට මේ දැන් මෙතනදී ගන්න බැරි දෙන්නයි ඒ තමයි පස්චිම භවික උපදින කෙනයි පිරිනිවන් පාන කෙනයි තමයි අපිට ගන්න බැරි නේද අනේ ඒයට මන ආයතන ධම්ම ආයතන අනාගතේ උපදින් නැති හින්දා ඒ ඇර වර්තමානයේ ඕනෑම භූමියක උපදින චුතවන කෙනෙක් ගත්තොත් ඒ අයට අනාගතයේදී මන ආයතන අනිවාර්යයෙන්ම ධම්ම ආයතන උපදිනවා එහෙමනම් මෙතනදී ගන්න හැම උපදින චුතවන කෙනෙක්ම මෙතනට අයිතිය ඒ අයට අතීතයේ අනිවාර්යයෙන්ම රූපායතනෙ ඉපදුනා. එහෙමනම් ආමන්තා කියලා උත්තරේ ලැබෙනවා. නමුත් අපි මේ යස්ස කියන්නේ කවුද කියන එක දැනගන්න ඕනේ. හයි බොහොම දෙන්නේ නේද? ඔව් එතකොට දෙන්නක් කියන්නේ ඇත්තටම සෑම භූමියකම උපදින චිතවන දෙන්න. දෙන්න. හැබැයි එතන ගන්න බැරි කවුද? පස්චිම භවික උපදින පිරිනිවන කියන ඒ දෙන්න ගන්න බැහැ. ඒ දෙන්න අයිති වෙන්නේ නැහැ සම්නිත්තාන. හරි. ඒක මේ
පැටලෝමියත් අපි කතා කරන්නේ දාමන්තා කියලා. ඔව් මස් කතා කරා. හරි. එම ජයන්ත මහත්මයා මෙතන ඉඳලා ඔබතුමා කරගෙන යනවද? හොඳයි මේ ශික්ෂා කරන්න. හොඳයි. මේකත් කවුද අක්තිය මේ චන්දිකා මහත්මිය පුළුවන්ද? නැත්නම් අපි විනිතා මහත්මිය කියමුද? අවිනිතා මහත්මිය මේ චන්දිකා මහත්මිය කියවන එකක්. විනිතා මහත්මිය. දේරුවන් සරණයි දේරුවන් සරණයි. යස මනායතනං උපජ්ජිත තස ධම්මායතනං උපජ්ජිසති ති. යමෙකුට නමුකට මනායතනය උපදින්නේ උපදුනේ නා. එතකොට උපදින යස්ස කියන්නේ කාටද මනායතනය අතීතයේ උපදුනේ? මනායතනය උපදුනේ දැන් අපි කතා කරන්නේ දැන් අපි කතා කරන්නේ උපදින චුතවනාය පිළිබඳවයි මේ කතා කරන්නේ. හරි. ඔව්. එතකොට කොහේ උපදින කෙනෙක් වුණත් කොහේ චුතවන කෙනෙක් වුණත් ඒ අයට මේ අනවරාර්ග සංසාරයේ අතීතේ මනායතන උපදලා තියනවද නැද්ද? උපදලා තියෙනවා. අපි මේ යස්ස කියලා කතා කරන්නේ දැන් වර්තමානයේ උපදින චුතවන සියලුම පුද්ගලයන් තමයි මෙතන කතා කරන්නේ. හරි. එහෙම. දැන් එතනින් අපි වෙන් කරගන්න ඕනේ ධම්මායතන අනාගතයේ උපදින්නේ කාටද? ධම්මායතන අනාගතයේ උපදින්නේ නැති කාටද? කාටද ධම්මායතන අනාගතයේ උපදින්නේ නැති? කොයි උපදින කොයි චුතවන කට්ටියද අනාගතයේදී ධම්මායතන උපදින්නේ නැති? ධම්මායතනේ හැමෝටම උපදිනවනේ. ඒතකොට පස්චිම භවිකානම් පස්චිම භවිකයන්ට අනාගතයේදී ධම්මායතනේ උපදින්නේ නැහැ. අන්න හරි. පස්චිම භවිකව උපදින පිරිනිවන කියන මේ දෙන්නට අතීතයේ මනායතනේ උපදුනා. නමුත් අනාගතයේදී ධම්මායතන උපදින්නේ නැහැ. එතකොට ඉතිරි අයට ඉතිරි හැමෝටම ඉතිරි හැමෝටම මනායතනයත් උපදිනවා ධම්මායතනයත් උපදිනවා. අතීතී ඉපදුනා. ඉපදුනා. අතීතී ඉපදුනා ධම්මායතන උපදිනා. අනාගතයේදී උපදිනවා නේද? එතකොට කොහොමද කියන්නේ ඒක පෙළේ? ඒක කියන්නේ පස්චිම භවිකානම් පස්චිම භවිකානම් තේසම් මනායතනං උපජ්ජිත නච්චතේ සන් ධම්මායතනං උපජ්ජිසති. බස ඉතිරි අය ඉතරේසන් තේසම් මනායතනංච උපජ්ජිත ධම්මායතනංච උපජ්ජිසති. හරි නේද මිස්? හරියටම හරි. අබැයි එතකොට උපතිනීම කියන්නකෝ මේකේ පරිණෝමය. පටිලෝමේ යස්ස වාපන යස්ස වාපන ධම්මායතනං උපජ්ජිසති. තස්ස මනායතනං උපජ්ජිතාති. එකෙන් යමකුට ධම්මායතන අනාගතයේ උපදින්නේ නම් ඕහතට අතීතයේ මනායතන උපදුනාද කියලා අහන්න. හරි. එතකොට එතනදී යස්ස ධම්මායතන උපජ්ජිසති කියන කාටද? කවුද යස්ස කියන්නේ? යස්ස ධම්මායතන උපජ්ජිසති ඉපතිලා තියෙනුනේ. නෑ නෑ. අනාගතේ නහන්නේ. යස්ස ධම්මායතන උපජ්ජිසති කියනකොට කවුද එතන යස්ස කියලා කියන්නේ? අර ඉතරේසන් ඉතිරි කට්ටිය නේද පංචවකාරේ පච්චිම භවික. නෑ. දැන් යස්ස ධම්මායතනං උපජ්ජසිත කියනකොට යමකුට ධම්මායතනේ අනාගතයේ උපදීද කියලා කියනකොට දැන් මේ කතා කරන්නේ වර්තමානයේ උපදින චුතවනාය ගැන කතා කරන්නේ අපි මේ ප්‍රවෘත්ති වාරයේදී. එහෙමයි. එතකොට එතනදී
යස්ස ධම්මායතනං උපජ්ජිසති කියලා කියන්නේ පස්චිම භවික උපදින පිරිනිවන කියන දෙන්න හැර ඉතුරු සියලුම උපදින චිතවනාය ගැන තමයි මේ කියන්නේ. ඒගොල්ලන් තමයි අනාගතයේදී ධම්මායතනේ උපදී. ඒ අයට මන ආයතනේ අතීතී උපදුණා. මන ආයතනේ අතීතී උපදුණා. අනිවාර්යෙන්ම උපදුණා නේද? එතකොට උත්තරේ වෙන්න ඕනේ ආමන්ත. ආමන්ත. අරු ධම්මායතන. මේකේ වැදගත් වෙන්නේ මේ යස්ස කියන්නේ කවුද කියන එක අපි දැනගන්න. එතකොට තමයි අපිට අදහස එන්නේ මේක කොයි විදිහටද මේ මේ පද ගලපගන්නේ කියලා. හරි නේද? යන්න කඩු වෙලයි. යන්න කඩු වෙලයි. ඔව් ඒක තමයි. ඇයි ඒක? හරි. හවුද අපි? හවුද මේකවි මතක තියාගන්න ඕනේ අපි මේ ප්‍රවෘත්ති වාරයේදී පච්චු පන්න අතීත අනාගත කියන වාර ගත්තාම මේ භූමිවල ආයතනවල ඉදීමේ වෙනසක් වෙන්නේ නැහැ නේද? ඔව්. ඒක නිසා ඒ පච්චුප්පන්න වාරේ ආපු විදිහටමයි මේ සියලුම වාරවල මේ ඕකාස වාර යන්නේ නේද? එතකොට මේකට කවුද අපිට යොමු වෙන්නේ? කාටද අපිට සුරම්ය මහත්මිය පුළුවන් දුද කරා? යත් චක්කායතනං උපජ්ජිත තත්ත සෝතායතනං උපජ්ජිසාති උපජ්ජිසතිති උපජ්ජිසතිති. එතකොට මොකද කියන්නේ යම් තැනක චක්කායතනේ අතීතයේ ඉපදුනද ඔව් එතන සෝතායතනය අනාගතේ නැත්තේ කොහෙද චක්කායතන අතීතයේ ඉපදුනේ? මොන භූමියේද චක්කායතන අතීතයේ ඉපදුනේ? පංචවෝකාර භූමිය. පංචවෝකාර භූමිය. එතකොට මේ පංචවෝකාර භූමියේ අනාගතයේදී සෝතායතන උපදිනවද? සෝතායතන අනාගතයේ උපදිනවා. උපදිනවා. මොනවා උත්තරේ වෙන්න ඕනේ? ආමන්ත නේද? කල බලන්න. ඔව් මේක උත්තරේ දාලා නැහැ. පොතේ දීලා නැති නිසා නමුත් අනිවාර්යයෙන් මේක ආමන්ත තමයි. ආමන්ත තමයි නේද? ඒක වෙනසක් වෙන්නේ නැහැ. අතන මේ ඕකාස වාරේ හැම වෙනස් වෙන්නේ නැහැ කිසිම වාරයක. يعني අතීත අනාගත හැරි කොයිම කාල ભેදයෙන් වෙනස් වෙන්නේ නැහැ නේද? නැහැ. යම් තැනක චක්කායතනේ දැන් උපදුනා නම් අනිවාර්යෙන් අතීතයේ තිබුණා අනාගතෙත් ඉපදිනවා. හැබැයි හැම ආයතනෙම නෙමෙයි. බැරි වෙලාවක් මෙතන තිබ්බනම් යත්ත චක්කායතනං උපජ්ජිත තත්ත ගාන ආයතනං උපජ්ජිසති කියලා මොකද වෙන්නේ? දැන්පත් දැන් පැහැදිලි කරන්නේ මේක යන්නේ වර්තමාන කාලයේ හැටියටයි. වෙනස් වෙන්නේ නැහැ කාලය අනුව කියලා. නමුත් හැමතැනම ආමන්ත නෙමෙයි. ඒකයි මට කියන්න ඕන කලේ. පාවචරේ අරූපාවචරේ ගානායතනේ උපදින්නේ නැහැ. මම අරූපාවචරේ ගන්න බෑ. මොකද සංවිස්ථානෙට ගැලපෙන්න ඕනේ භූමි. හරි. එතකොට රූපාවච. මහරි. ඒ ගානායතනේ උපදින්නේ. ඒකට අපිට කියන්නේ කොහොමද? රූපාවචරේ තත්ත චක්කායතනං උපජ්ජිත. ඕචතත්ත. නොචතත් ගානායතන නූපජ්ජ නෑ උපජ්ජසති නූපත්ති නෙවෙයි අයි නොච කියලා පටන් ගන්න. නොච උපජ්ජසති ගානායතන උපජ්ජසති නේද? ඔව් හොඳයි. මේ අපි හැමනම් ඉස්සරහට යමු. දැන් මේ අන්ලෝම අත්තර මෙතන එන්නුන පුද්ගලෝකාස නේද මේ? ඔව් පුද්ගලෝකාස. හරි. අනාගත පවති අතීත අනාගත පුද්ගලෝකාස අනුලෝම වාරේ. එතකොට අපි යමු වෙනවා චන්ද්‍රිකා මහත්මියට. යස්ස යත්ත චක්කායතන උපජ්ජිත උපජ්ජිත තස තත්ත සෝතායතන උපජ්ජිස තීති
යමෙකුට යම් තැනක චක්කායතනේ අතීතයේ ඉපදුනද ඕහට එතන සෝතායතනේ අනාගතයේ උපදින්නේද යත්. එතකොට අපි මෙතන බලන්න ඕන යම් තැනක චක්කායතන ය උපදින්නේ චක්කායතනේ උපදින්නට පංචවෝකාරය වෙන්න ඕනි. චක්කායතනේ උපදින නිසා. එතකොට පංචභූකාරය අතීතයේ අනාගතයේ පහළ නොවෙන්නත් සෝතායතනෙ අර කලින් විදියටමද පස්සෙන් අපි කට්ටියත් අපිට අරගන්න පුළුවන් කියලා මට හිතනවා. එතකොට සංසයට ගැළපෙන සන්නිතාණයට නොගැලපෙන අය ගන්නවා නම් ඔය දෙන්න විතරයි නේද ඉන්නේ. ඔව් ඕනේ ඒ දෙන්න විතරයි. එතකොට ඉතිරි කට්ටිය තමයි සන්නේටත් ගැළපෙන සන්නිධානයටත් ගැළපෙන කට්ටිය දෙන්නේ ඉතිරි කට්ටිය කියලා මට හිතෙනවා. ඔව් එතකොට කොහොමද කියන්නේ? එතකොට අපි කියන්න ඕනේ පංචවෝකාරාණං පස්ම භවිකාණං තේසං තත්ත චක්කායතනං උපජ්ජිත නෝච තේසං තත්ත සෝතායතනං උපජ්ජිස්සති. ඉතිරි කටිය ඉතරේසං තේසං තත්ත චක්කායතනන්ත උපජ්ජිත සෝතායතනන්ත උපජ්ජිස්සති. එතකොට මේ පංචවෝකාරේ පස්චිම භවිකා නම් කියනකොට කවුද පුද්ගලයෝ කී දෙනෙක් ඉන්නවද? පුද්ගලයෝ ඉන්න උපදින චුත වෙන කට්ටිය. උපදින පින්වන් පාන නේද? ලොකියෝ එක කෑල්ලක් තියෙනවා. සංසේතත් ගැලපෙන සන්නිත ඉතරේසම් පංචවෝකාර. මම කිව්වේ ඉතරේසම් විතරයි. ඔව් මේ තත්ත්වේ මෙහිඳ. යත්ත තත්ත්වේ මෙහිඳ අපිට තන කියන්නේ නේද? ජලි යමෙකුට යම් තැනක සෝතායතනය අනාගතයේ උපදින්නේද ඔහුට එතන චක්කායතනය අතීතයේ ඉපදුනිද කියලා අහන්නේ. එතකොට සෝතායතනය අනාගතයේ යමෙකුට යම් තැනක සෝතායතනය ඉපදුනා නම් ඔහුට එතන ආමන්ත සෝතායතන ඉපදුනා නම් ඒ චක්කායතනයත් උපදිනවා. හරි ආමන්තයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා. සෝම මිසුන් මගේ බැටරි ලෝ මේ කරන්ට් එකට ගහලා තින්නේ. ඒ වුණාට ඉවත් වෙන්න වෙයි මට ළඟදිම. මේක අපි යස්ස යත්ත අපි මේක කාටද යමු? අපිට සොරමේ මහත්මිය ඔබට මේක පුළුවන්ද? යස්ස යත් චක්කායතනං උපජ්ජිත තස්ස තත්ත ගානායතනං උපජ්ජිස්සතිති. යමෙකුට යම් තැනක චක්කායතනය අතීතයේ ඉපදුනද ඕහට එතන ගානායතනය උපදින්නේද අනාගතයේ උපදින්නේද කියලා අහන. එතකොට මේ යස්ස කියන්නේ කවුද මේ සන්නිතාන? යස්ස කියන්නේ යත් චක්කායතන නිපජිත යමෙකුට යම් තැනක චක්කායතනය අතීතයේ උපන්නේද? එතකොට කවුද මේ යස්ස කියන්නේ? කොහේ ඉන්න කාටද මේ යස්ස කියන්නේ? ගානායතනේ උපදින්නේ නැති කට්ටිය එක්ක අපි නෑ නෑ අපි දැන් සන්නිස්ථානය ගැන විතරයි කතා කරන්නේ. සන්නිස්ථානයේ යස්ස කියන්නේ කවුද? කාමාවචර. කාමාවචරේ කාටද?
කාමාවචර පස්චිම භවිකයන්ට. ඔව් සාමාන්‍ය පොදුවේ ගත්තොත් පස් කාමාවචරේ උපදින චුතවනායක තමයි මේ යස්ස කියලා කියන්නේ. ඒ අයර තමයි අතීතයේ එතන චක්කායතන ඉපදුනේ නේද? දැන් හැබැයි ඔය කාමාවචරේ උපදින චුතවන කියන කට්ටිය අතරෙමුත් අපිට තෝරගන්න වෙනවා අනාගතයේ ගානායතන උපදින කට්ටිය. ඒ වගේම ගානායතන නූපදිනව නම් ඒ කට්ටියත් හොයාගන්න වෙනවා. ආටද ඔය පංචවෝකාරී උපදින චුතවන අය අතරින් අනාගතී ගානායතනයක් උපදින් නැත්තේ කාටද? රූපාවචර. රූපාවචර. රූපා රූපාවචර සත්වෙන්ද සහ අරූපේ සිග්නසත්. අරූපේ ඔව් අරූපේ උපදින චිතවන කතිය ගත්තොත් ඒ අයට එතන චක්කායතන ඉපදිරා නැහැ. ඔව් සම්නිසංග ගැලපෙන්නේ නැහැ ඒක. ඒගොල්ලන් ගණන් ගන්න බෑ. රූපාවචරේ උපදින චිතවන නැහැ. අන්න හරි. ඒකට රූපාවචරේ උපදින චිතවන නැයි ගත්තොත් ඒ අයට අතීතයේදී චක්කායතන ඉපදිලා තියනවා නේ. නමුත් ඒ අයට අනාගතයේදී ගන්න ආයතන උපදිනවද එතන? ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලන්ට උපදින්නේ නැහැ. හරි. ඔන්න දැන් අපි සංසේත නොගැලපෙන එක කොටසක් හොයාගත්තා. නේද? තව කවුද? අතීතේ චක්කායතනෙ ඉපදිලා අනාගතේ ගන්න ආයතනෙ කියන්නේ සංසේතට ගැලපෙනද නොගැලපෙනද? නොගැලපෙන. නොගැලපෙන තව කොටසක් ඉන්නවා නේද? පස්චිම භවිකයන් අන්න හරි. පස්චිම භවිකෝ කොහි ඉපදින කට්ටියද? මොකද චක්කායතන උපජිත්ත කියන චක්කායතන ඉපදින තැනක් වෙන්නත් ඕන. පස්චිම භවිකව කාමාවචර පංචවෝකාර ඒ කාමාවචර මොකද දැන් ගානායතන අනාගතේ ඉපදින්නේ නැන්නේ කොහොමද? පස්චිම භවිකව පංචවෝකාරී ඉපදින කෙනෙකුට අතීතයේ චක්කායතන ඉපදුනානේ. ඔව්. ඒ ඇයට එහි ගානායතනේ මත උපදිනවද පස්චිම භවික නිසා? නෑ. නෑ. එහෙමනම් එයාත් හරි නේද? පස්චිම භවිකව පංචවෝකාරී ඉපදින කෙනත් හරි. වෙන කවුද? ඒ දෙන්න විතරයි නේ. පස්චිම භවිකා නම් කියලා ගන්න පුළුවන් එතන අර චුත වෙන එකක් ගන්න පුළුවන් නේද? අතීතයේ චක්කායතන ඉපදුනා කියනකොට ඒ දෙන්නම ගත්තා. පස්චිම භවිකා නම් නේද? උපජන නෙවෙයි. හැබැයි මේක දාන්න ඕන නේද? ස්ථානේ. ඔව් පස්චිම භවිකා නම් කියවම හරිද? පස්චිම භවිකව පංචවෝකාරණ කියලා කියවන පංචවෝකාරය කියලා. නේද? බලමු අපි උත්තරේ බලලා අපිට හදාගත්තා කියලා වචන උනොත්. අන්න හරි. කාමාවචරේ පස්චිම භවිකා. රූපාවචරාණං තේ සංකත්ත චක්කායතනං උපජ්ජති. එතකොට රූපාවචරාණං කියලා කියන්නේ කවුද? රූපාවචර ලෝකේ. කවුද? කියන්නේ බ්‍රහ්මයි. එහෙම කියන්න බෑ. මේක දැන් ප්‍රවෘත්ති වාරයනේ. හරියටම අපි කියන්න ඕනේ මේ රූපාවචරාණං කියන්නේ කවුද කියලා. රූපාවචරාණං කියලා කියන්නේ රූපාවචරේ උපදින රූපාවචරේ චුතවන දෙන්න. ඒක මතක තියාගන්න. රූපාවචරාණං කිව්වොත් උපදින චුතවන. පස්චිම භවිකාණං කිව්වොත් පස්චිම භවික උපදින හිරිනිවි. ඒගොල්ලන්ට අතීතයේ චක්කායතන ඉපදුනා නමුත් අනාගතයේදී එහි ගානායතනයක් උපදින්නේ නැහැ නේ. තා පොඩ්ඩක් පල්ලෙහාට යනවාද මිස්? පේන්නේ නැහැ පල්ලෙහාට. අනේ ඉතරේසන් නේද? ඔව් ඉතරේසන්. කාමාවචරාණං තේ සංතත් චක්කායතනං ච උපජ්ජිත ගානායතනං ච උපජ්ජිතති. ඉතිරි කාමාවචරේ උපදින චුතවනායත
එහි අතීතයේ චක්කායතනෙ ඉපදුනා ඒ වගේම අනාගතයේදී ඝාන ආයතනත් එහි ඉපදුනා නේද හොඳයි මේක මම හිතන්න තියෙනවා ඔව් අන්න හරි එතකොට මේ කියන්නේ යන්නේ යස්ස වාපන යත්ත ඝාන ආයතන උපජිස්සති තස්ස උපජ්ජිස්සති යමකුට යම් තැනක ඝානායතන අනාගතේ උපදීද එතකොට මේ කොයි භූමියේ ගැනද කතා කරන්නේ ගානායතනයේ අනාගති උපදිනවා කියවම භූමියක් හිතට ගත්තොත් අපිට කතා කරන්න වෙන්නේ මොන භූමිය? මේරු කාමාවචර භූමිය නේද? එතකොට කාමාවචර භූමියේ කාටද අනාගතයේ එහි ගානායතන ඉපදෙන්නේ? උපදින සුත්තවන දෙන්නටම නේද? දැන් උපදින සුත්තවන දෙන්නටම අනාගතයේදී එතන ගානායතන උපදිනවා ඒ අයගෙන් කාටද අතීතයේ චක්කායතනයක් ඉපදුනේ එයි ඒ සියලු දෙනාටම ඉපදුනා ඒ කියපු සියලු දෙනාටම ඉපදුනා උපදින චිතවන කියන ඒගොල්ලන්ටම අතීතේ ඉපදුනා නේද එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ආමන්ත ආමන්ත හරි අව එක යමක් කරමු නේද? හොඳයි මේ අවසානයේ යමක් අපි කරමු. හොඳයි. අපි උදව් කරන්න මේකට. කවුරු හරි ඉදිරිපත් වෙන අවසානයකට. යස්ස යත්ත චක්කායතනං උපජ්ජිත තස්ස තත්ත රූපායතනං උපජ්ජිස්ස තීති යමෙකුට යම් තැනක චක්කායතනේ අතීතේ ඉපදුනිද ඕහට එතන රූපායතනේ අනාගතේ උපදින්නේද එතකොට යස්ස කියලා කියන්නේ පොතනින්න කාටද මේ යස්ස කියන්නේ දැන් උපදින චුත්තවන කෙනෙක් ඔහේ උපදින චුත්තවන සත්‍ය චක්කායතනම කොට යම් තැනක පංචෝකාරේ හරි පංචෝකාරේ පංචෝකාරේ තැනක උපදින බෑනේ චක්කායතනේ ඔව් ඒක පංචෝකාරේ මේ උපදින චුතවන දෙන්නෙක් ගැන කතා කරා නේද ඒ ඇයිට අතීතයේ එතන චක්කායතනෙ ඉපදුනා හරි දැන් ඔය දෙන්නගෙන් බලන්න කාටද අනාගතේ රූපායතනෙ උපදින්නේ කාටද අනාගතේ රූපායතනක් උපදින්නේ එතකොට පංචවෝකාරයේ උපදින්නේ නැති වෙන්නේ පච්චිම භවික්කානම් පංචවෝකාරං පංචවෝකාරානම් තේසං තත්ත චක්කායතනං උපජ්ජිත නොච තේසං තත්ත රූපායතනං උපජ්ජිස්සති ඉතරේසං පංචවෝකාරානම් තේසං තත්ත චක්කායතනං ච උපජ්ජිත රූපයතනං ච උපජ්ජිස්සති. නේද? බොහොමද මම කිය පංචවෝකාරයේ පච්චිම භවිකානං තේ සංසත්ත චක්කායතනං උපජ්ජිත නොච තේ සංසත්ත රූපයතනං උපජ්ජිස්සති. ඒකට පංචවෝකාරයේ පච්චිම භවිකානං කිය පච්චිම භවිකේ ඉපදින පිරිනේ දෙන්න. ඊට පස්සේ ඉතරේසම් පංචවෝකාරණ ඉතිරි නේද? පංචවෝකාරී උපදින චිත්ත වෙන අය ගත්තාම ඒ අයට චක්කායතනේ අතීතී උපදිනා ඒ වගේම රූපායතනේද අනාගතේ උපදිනා නේද හරි කොහොමද මේකේ පටිලෝමයක් පොඩ්ඩක් කියන්න යස්ස වාපනයත් රූපායතනං උපජ්ජිස්සති තස්ස තත්ත චක්කායතනං උපජ්ජිත්තාති යමෙකුට වනාහි යම් තැනක රූපායතනේ අතීත අනාගතේ උපදීද ඕහට එතන චක්කායතනේ අතීතේ ඉපදිනේද
එතකොට යස්සවාපන යත්ත රූපායතනං උපජ්ජති යමෙකුට යම් තැනක රූපායතනේ උපදිනවා නම් ඒ තැන රූපායතනේ උපදින තැන චක්කායතනේ අතීතයේ ඉපදිලා තියෙනවා මොකද චක්කායතනය කියනකොට අර සුද්දාෂ්ටකයේ තියෙන නිසා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ අතර රූපායතන එතන තියෙන නිසා චක්කායතනේ උපදින තැනක අතීතයේ මේ අනාගතයේ උපදිනවා නම් රූපායතනේ උපදිනවා ඒ අස්ස කියලා කියන්නේ අර පංචවෝකාරයේ උපදින චුත්ත වෙන පුද්ගලයා. පංචවෝකාරයේ විතරක්ම නෙවෙයි. පංචවෝකාරයේ විතරක් නම් ඉන්නකොට රූපායතන ඔව් අසඤ්ඤ සත්‍යෙත් ඇයිති. හැබැයි එතකොට තේසන් තත්ත චක්කායතන උපජ්ජිත්තාති කියන්න බෑ. ඕහට එතන ඉපදුනා කියන්න බෑනේ චක්කායතන එක හින්දා පංචවෝකාර විතර. සන්නිට්ඨානේ තමයි ස්ථිර තැන. හංසය කියන්නේ සැක කරන තැන. උත්තරේ හදලා කියන්න. තත්ත චක්කායතන උපජ්ජිත්තාති කිව්වහම මෙතන එන්න ඕනේ පංචවෝකාරේ. දැන් අපව මට කියන්න. යස්ස කියලා කියන්නේ කවුද? යස්ස කියලා කියන්නේ පංචවෝකාරේ උපදින චුත වෙන කෙනෙක්. ඒ පංචවෝකාරේ විතරක් කතා කරන්නේ. ආමින්න පොඩ්ඩක්. උපත් රූපයතන උපජ්ජසති. අරූප ලෝක ගන්න බෑ. හරි අසඤ්ඤ සත්‍යයේ උපදින චුත වෙන පුද්ගලයා ගත්තොත් මොකද වෙන්නේ? මොකද්ද? අසඤ්ඤ සත්‍යයේ උපදින චුත වෙන පුද්ගලයා ගත්තොත් එයා ගැන මොකද කියන්න පුළුවන්? එයා සම්නිත්‍යානේ ගැලපෙනවද නැද්ද? පාපන යත් රූපායතනං උපජ්ජිස්සති නොචතේ සන්තත්ත චක්කායතනං උපජ්ජිත්තාති. නැත් කවුද යස්ස කියලා කියන්නේ කවුද කියන්නක නැවතර යස්ස කිව්වේ මහත්තයා පංචෝකාරී උපදින චුත්ත වෙන අය එතකොට මම යස්ස වාපන යත් රූපයතන උපජ්ජති කිව්වත් ඔව් පංචෝකාරී උපදින චුත්ත වෙන අයත් අසඤ්ඤ සත්‍යේ උපදින චුත්ත වෙන අයත් හරි අන්න හරි එතකොට කොටස් දෙකක් තියෙනවා හරි මට දැන් තේරුණේ ප්‍රශ්නේ දැන් කියන්නකෝ එතකොට ඒ අයකින් චක්කායතනේ ඉහි උපදින්නේ කාර්ය අසඤ්ඤ සත්තානං අසඤ්ඤ සත්තානං තේසං තත්ත රූපායතනං උපජ්ජිස්සති නොච තේසං තත්ත චක්කායතනං උපජ්ජිත්තාති උපජ්ජිත්ත හරි ඊට පස්සේ පංචවෝකාරාණං තේසං තත්ත රූපායතනං ච උපජ්ජිස්සති චක්කායතනං ච උපජ්ජිත්තාති උපජ්ජිත්ත හරි නේද හරි හරි බොහොම හොඳයි හොඳ උත්සාහ සමා වෙන ප්‍රශ්නේ පැටලුණා මට එහෙම වෙන්නේ එතකොට තමයි ගන්න පුළුවන් දැන් ওই විදිහට සාකච්ඡා කරන එකට තමයි අපි කියන්නේ ඉගෙන ගන්නවා කියලා. මට හැම තිස්සෙම මතක් වෙන්නේ අපිට සංසාරයේ මම පුළුවන් ඉක්මෙන් අපිට බුදු කෙනෙක්ගෙන් බණ පදයක් අහන්න වාසනාව ලැබුණොත් අපි මේ විදිහට හිත හුඟක් දියුණු කරලා තියෙනවා නම් අපිට ඒ සසර පුරුද්දනුව හිතලා වටහා ගන්න පුළුවන් වෙයි නේද ත්‍රිලක්ෂණය. ඉතින් ඒ නිසා අපිට මේ ලැබෙන අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජනය ගමු. එක පැත්තකින් කුසලයක් අනිත් පැත්තෙන් අපි ප්‍රඥාව දියුණු කරගන්නවා. හොඳයි බොහොම හොඳයි බොහොම ස්තුතිපින් මේ ජයන්ත මහත්මයා. හොඳයි මිස් එහෙනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. අපි අද සුරම්ය මහත්මිය කියමු වෙනවා අද සාකච්ඡාව නිමා කරන්න දෙවියන්ට පින් දීලා අපි සෝමනුෂ්‍යත් පින් දීලා අද සාකච්ඡාව අපි නිමා කරමු. දෙවියන් සරණයි. අපි පළමුව දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්
sabbe deva anumodantu sabba sampatti siddhya ittavata chammehi sampadam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhya ittavata chammehi sampadam punya sampadam sabbe satta anumodantu sabba sampatti siddhya parlosapat ñati inta pinnemu idame idango ñati ñang hotu sukta hontu ñato idango ñati nang hotu sukta hontu ñato idango ñati ñang hotu sukta hontu ñato teruan sam kama karaganu kayena vacha cittena pamadena mayagata acchayan kama me bante bhuri panya tathagata kayena vacha cittena pamadena mayagata acchayan kama me dhamma sandittika akalika kayena vacha cittena pamadena mayagata acchayan kama me sanga subutipanna anuttara නිවන් ප්‍රාර්ථනාව ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වං හෝතු සබ්බ දුක්ඛ සමුච්ඡතු අපහත අද මේ උතුම් ධර්ම කරුණු පහදා දුන් ආචාර්යතුමිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ධර්මඥානය තව තවත් දියුණු වේවා පතනා උතුම් බෝධියකින් අජරාමර පරම සුන්දර නිත්‍ය මංගල අමහා නිවන් සුව ලැබී පිණිසම මෙම උතුම් කුසලයේ හේතු වේවා වාසනා වේවා වැඩසටහන සම්පාදනය කිරීමට වේසමාන්සි වූ ජයන්ත රත්නායක මැතිතුමාට සහ සහභාගී වූ සියලු සදහතුන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ධර්මඥානෙහි දියුණු වේවා පතන්නා උතුම් බෝධියකින් අජරාමර පරම සුන්දර නිත්‍ය මංගල අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා සාදු 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 තෙරුවන් සරණයි අද ඔක්කොම එකක් ගොවම තින් එහෙමනම් අපි නැවතත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වෙමු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි